undai saddaha buddhi sampanna pinwatne api ape 160 weni bhavana wedamuluwe palaweni dharma sahakatchaya sandaha welawa ganna balaapuruththu inne iti etendi ada arambhe nisa karana tunak matak karanda man balaapuruththu wenawa ekak tamai me wenakota me pirisa නීවාසික භාවනාවට සම්බන්ධ වෙන පිළිසෙට නිස්සන්න වනේ වෙනුවෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි පිළිස දැන් උපෝසත අටාංග සීලේ සමාදන් වෙලා අට සිල් රකින්න පිළිසක් බවට පත් කරලා තියෙනවා. සිල් දීලා තියෙනවා කියලා මේකට සිංහලෙන් කියනවා. දෙක මේ ඉදිරියට ලැබෙන කාලේ නැත්තම් ඊයේ ඉඳලා අද දක්වා පරියන්ඛයක් සඳහා සක්මනක් සඳහා එහෙම නැත්තම් ඉදිරියදා ආරණ්‍ය ස්ථානයේ වැඩ කටයුතු කරනකොට කොහොමද සිහියෙන් කටයුතු කරන්න කියලා කමඨහන් තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් කමඨාන් දේශනාවකට අහුම්කන් දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක දෙවෙනි උපස්ථානේ නැත්නම් සත්කාරේ. තුන්වෙනි එක මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රය විවස්ථා කාලසටහන් හැම කෙනාටම දැනෙන්න සලස්සලා තියෙනවා. ඉතින් කාට හරි මේ මූලික අපි කියමු සිල්පද පිළිබඳව මේ සමාදාන කරන සිල්පද පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා නම් කරුණාකරලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න මේ වගේ වෙලාවක ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්න. නැති කෙනෙක් ඉන්නවනම් සිල්පද සමාදාන් වෙලා කරුණාකරලා සිල්පද සමාදාන් වෙන්න. එතකොට අපි ඔක්කොම එක මැඩුමේ එක බීසකට ලක් වෙනවා. දෙක ඒ කමඨහන් වාර්තාව පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අඩුපාඩුව තියාන විදිහට භාවනා කරන්න එපා. එතකොට මේ දවස්ේ වටනාකම නැති වෙනවා. එනිසා ඒක නැවත සුද්ධ කරගන්න නැවත අහගන්න මේ වගේ වෙලාවක ඒ මේ කමඨහන් වාතාවරණයට ගැටලු දුෂ්කරතා තියෙනවා ඉතිපත් කරන්න. තුන්වෙනික අපි මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා කාලසටහනක් තියෙනවා ව්‍යවස්ථා මාලාවක් තියෙනවා. ඒක තමයි කරදරයක් නම් බාධාවක් නම් එහෙම නැත්නම් ඒක සුද්ධ වෙන්න ඕන නම් තේරෙන්නේ නැත්නම් ගැටලු ස්ථාන තියෙනවා ඉතිපත් කරන්න. ඒකට මේ කාරණාව අපි මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී ඉදිරිපත් කර ගන්නවා. ඊට අමතරව අපි කමඨහං සුද්ධ කරනවා කියන වැඩෙත් මේ වෙලාවේ කරනවා. ඒ කමඨහං සුද්ධ කරනවා පිළිබඳව පොඩ්ඩක් විස්තර සහිතව කෙරුවොත් අපි ඉස්සර කමඨහං සුද්ධ කරේ වැඩ 40 වෙනි වැඩමුළුව දක්වා වගේ පොදුවේ පුද්ගලිකව එකනට කරන්නේ විනාඩි 5 5 දීලා. නමුත් අපි තීන්දු කරා වැඩි පිරිසකට එක සැරේ කරන්න. එතකොට අපි මේ පොදු කමඨහං සුද්ධ කිරීම කියන වැඩ පිළිවෙලට අපි අමෝරාවෙන් අකමැත්තෙන් එකඟ වුණා. උගව දෙනෙක් අකමැති වුණා. නමුත් අද අපි එක නොකර බැරි මට්ටමේ නිසා ඔක්කොමලා එකට තියලා බුදු කමඨාන් සුද්ධ කිරීමක් කරනවා. ඒක ලෝකේ කොහෙවත්වත් කෙරෙන්නේ නැහැ. මේ විතරයි කෙරෙන්නේ. ඒකෙන් අපි විශාල ඉදිරිපියවරක් තිබ්බා. ආනිසංස රාශියක් ලැබුණා. මොකද තමන්ට අහන්න බැරි ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් ඇහෙනවා. ඒකේ නර දෙන උත්තරේ තමන්ටත් බාර ගන්න පුළුවන්. අන්තික කට්ටියම එක මට්ටමකට එනවා දවස් දෙකේ. මේ පොදු කමඨාන් නිසා පුද්ගලිකව හිටියොත් පැය දෙකක්වත් කරලා ඉවර කරන්න බෑ. එතකොට එක එක නෝට විතර ඇහින්නේ අනිකට ඇහින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා පොදු කමඨාන් සුද්ධ කිරීම මේ වගේ ආනිසංශ තියෙනවා. ඒ වාගේම මතක් කරන්න කැමති මේ වෙලාවේ මෙතන නොහිටියට සෑහෙන පිරිසක් කම්පියුටරේ හරහා මික්සර් එක හරහා විශාල වශයෙන් මේක අහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ප්‍රශ්නත් ඇහෙනවා. ඕනයි ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන් ලිඛිතව. නෑ ඉතින් ඒක නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේ මේ ආනිසංශ තියෙනවා. දැන් අපි 100කට යන්න පුළුවන් මට්ටමක ඉන්නවා. මේ පොදු කමඨාන් සුද්ධ කිරීම නැත්නම් අපිට දෙන්න යන්න බෑ. ඒ නිසා ඒක අපි සම්මත කරගන්න ඕක තමයි ක්‍රමී. ඊට අමතරව ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ අපි එදිනදා ජීවිතවලදී වෙනස් වෙනකොට එන ප්‍රශ්න වගේක් තියෙනවනේ. ආන්නේ ඒ ටිකත් අපි මේ වෙලාවේදී තුන්වෙනි කාරණාව වශයෙන් ධර්ම සාකච්ඡාවක් වශයෙන් පාවිච්චි කරනවා. ඒකට මේ අදවස පටන් අරගෙන ධර්ම දේශනාව එහෙම නැත්නම් තමන් කරගෙන යන මේ භවනා ජීවිතයේදී තමන්ට බලපාන ප්‍රශ්න ලෝක ප්‍රශ්න නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රශ්න නෙවෙයි, ආගම් ප්‍රශ්න නෙවෙයි, තමන්ට බලපාන ප්‍රශ්න මොනේ කාරණා තුන අපි ළඟා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න චාරතුන් වැඩපිළිවෙලින්. ඒ නිසා මේකදී අපි සීල ප්‍රශ්න, කමඨාන් ප්‍රශ්න, විවස්ථා ප්‍රශ්න ගන්නවා. තමංගේ කමඨහන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න ගන්නවා. ආධ්‍යාත්ම ජීවිතයට වග වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ගන්නවා. ඉන් එපිට ප්‍රශ්න ගන්නේ නැහැ කියලා අපි එකම විවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් වැඩමුළු නායකත්වයේ හරහා
අපි මොන වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම හේතුවක් නිසා එක්කෙනෙක් එක්කෙනාට කතා කරන්නත් එපයි කියනවා. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න. එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට කතා කරන්න. එහෙම නැතු එක්කෙනෙකුට එක්කෙනෙකු උත්තර දෙන්න යන්නත් එපා. එක්කෙනෙක් එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්නත් එපා. ඉතින් පහුගිය මේ ඇත්තටම අපි ළඟා වෙලා තිබුණා. මම හරියට බලා ඉන්නවා එක්කෙනෙක් හරි කණින් අල්ලලා එලවන්න. මේවා කරන්නේ නැති එක අවුන්නේ මට කාගවත් කරා. මොකද වැඩමුළු නායකත්වයේ සෑහෙන අරසක් ගන්නවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන විදිහට ඒක තියෙන්න ඕනේ. මොකද අපිට මේ ඉස්සරහනේ කාර්යාලයට හෝ මට හෝ එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට හෝ තනිව කරන්න බෑ මේක. පුදුමාකාර ඒකිනක පිළිබඳ අවබෝධයකින් අත්දැකීම් වලින් තමයි අපි යන්නේ. ඒ නිසා මම මේ පළවෙනි දවසේ මේ වගේ පොඩි මතක් කිරීමක් කරනවා. කෙරුවට පස්සේ මම හෙට බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම කරන්න. ඊට පස්සේ මේ ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ නමගම විරහිතව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්නයක් ලියලා දාලා තියන්න පුළුවන්. ඒක තමයි අපි ගොඩක් කැමති ක්‍රමේ. එතකොට වැඩමුළු නායකත්වයේ ප්‍රශ්න කියවලා බලනවා. කියවලා බලලා අහන්න සුදුසු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අහන්න සුදුසු නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එළියපෙ කරනට කතා කරලා පෙන්නලා දෙනවා. මෙන්න මේ කාරණා නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ අවශ්‍ය නම් ඒක මේ ගැළපෙන තාලට ඉදිරිපත් කරන්න කියලා. දෙක මම එච්චරම මට බලපාන ප්‍රශ්න නෙමෙයි. මේ ලියන දේවල් කියවන්න බෑ. ඉතින් ඒ නිසා කල්ලාතෝ ලියලා තියෙනවා නම් අපිට කියවලා බලලා ඒකේ නම් අහගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ නිසා හදිසියේ දෙන ප්‍රශ්නේ වෙලාවට ගෙනෙන්නේ නැහැ. ඒකට අපි අර තීරුම් කාරක මණ්ඩලයක් හරහා යන්නේ. ඒක පළවෙනි ක්‍රමේ දෙක යම් හේයකින් අපිට වෙලාව පැයක් වින් කරගෙන තිනවා. ඒ වෙලාව ඉතුරු වුණොත් සභාවටත් ප්‍රශ්න නගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි ඉඟි කරන්න ඕනේ අතක් උසලා මට ප්‍රශ්නයක් නගන්න තියෙනවා කියලා ඉඩ ලැබුණොත් එතකොට අපි ළඟ මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් එකක්. ඒකට කතා කරන්නේ එතකොට අර මෙහෙ නැතුව ප්‍රශ්න සාකච්ඡා වැඩමුළුවට සම්බන්ධ වෙන අයට ප්‍රශ්නෙත් ඇහෙනවා උත්තරත් ඇහෙනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මයික් එකට නෙවෙයි නා පිටේ ඉන්න අයට උත්තර විතරයි හම්බෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටිකක් මුසුප්පු වෙනවා. මොකද්ද අගමුල සම්බන්ධ කරගන්න බෑනේ. ඒ නිසා කාටරි අවශ්‍ය නම් වැඩපිළිවෙල යද්දී අතුරු ප්‍රශ්නට උත්තර දෙන්න හෝ එහෙම නැත්නම් ප්‍රශ්නයක් නගන්න ඒ කෙනාගේ මං ඉල්ලා හිටියා කරුණා කරලා මං ඉල්ලා හිටනවා කරුණා කරලා අත උස්සන්න කියලා. ඒකට අපි දන්නවා එයාට මොනවාරි සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒකට අර නම නොලිය ඉදිරිපත් කරනකොට නම් කාගේ ප්‍රශ්නද කියලා අපි දන්නේ නැහැ. අර විදිහට ඉදිරිපත් වුණොත් ඒ පුද්ගලයා ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ දෙකේ අදීන වානිසන්ත වෙනස්. මේ ටික තමයි මට කියන්න තියෙන්නේ ප්‍රශ්න වැඩමුළු පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ආර්දනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ප්‍රශ්න විචාරාත්මක සැපිසවාදේ ආරම්භ කළ දෙන්නේ කියලා අපි ඒක දිගේ ඉදිරියට යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සේ ඔක්කොම ප්‍රශ්න 13ක් 14ක් දැන් ලැබිච්ච එකත් එක්ක එකෙන් අපි 9ක් තෝරාගත්තා. අනිත් ප්‍රශ්න පහවදාට තියාගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව වඩන්නෙමි. නාසිකා අග්‍රය තේමා කොටගෙන භාවනාව කරන විට උදරය පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. එය සිහි කොට භාවනා කළත් මෑත කාලීනව නිදිබර ගතියක් දැනේ. මට එවිට භාවනාව කරගෙන යෑමට අපහසුය. එවිට සිත විසිරෙන ස්වභාවයක්ද දැනේ. මට මේට හේතුව පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔව් මේක ඇත්තටම ආනාපානෙට එහෙම නැත්නම් නාසිකාගට දීත යොදාන භවනා කරනකොට පිම්බි මැකිලෙන් වැටෙන්නේ. ඒතර පිම්බි මැකිලෙන් වැඩය හිත යොදාගෙන භවනා කරන හැටරොන් නිදිමත වැටෙනවා. ඊට පස්සේ ඕකත් අපි බේරගමු කියමු ඒක තව එකක් වැටෙනවා. ඒ මේ තමයි මේකේ අනිත්‍ය භාවය. ඉතින් මෙයට උත්තර හොයනවා වෙනුවට මේක තමයි වෙන්නේ. ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේ ආනාපාන වහනේ අනේ කනට කියලා නෙවෙයිනේ පිම්බි මැකිලීමට යන්නේ. ඒක අපි පාවිච්චි කරන පිම්බි මැකිලීම දිග යනවා. ඒතර කියලා නෙවෙයිනේ නිදිමතේ ඉන්නේ. ඒතර හිත විසිරියන. ඉතින් ඒ නිසා නිකමට හිතනද ආනාපාන බලාගෙන යනකොට පිම්බි මැකිලීම මතු වුණා. අපි ඒක ප්‍රයෝජන ගත්ත ඉදිරියට ගියා වගේ මේ නිදිමතත් අපේක්ෂා කරන කියොත් මොනවා වෙයිද කියලා. නිදිමතට ලෑස්තිලෑ. හිත විසිරියමකට ලෑස්තිලෑ. මේක හරියට නිකන්
ධෛර්යයක් ඇති වීම කියන තියෙන්නේ මේ භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියන නිජමත. භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියන හිත මේ වික්ෂිප්ත වෙන බව. එතකොට ඔය භාවනා කියන වචන ගැලපෙන්නේ සතිය තමයි ගන්න වෙන්නේ. සතියට ඉදිරිපත් වෙනවා හිත එකඟ වේගන එනකොට නිජමතක් වෙනවා. හිත එකඟ වේගන එනකොට පිටිපස්සෙන් වික්ෂිප්ත වෙන ගතියක් ඇතුළෙන් එනවා. ඉතින් මේකට ලෑස්තිලා කියලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඕක ওই කරදරයක් නෙවෙයි ගැලින්නේ. එතකොට ඒක ගණන් ගන්න භාවනා ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසා අමුත්‍ය කම්බෙන්න යනවා වගේ භාවනා හරියාන කියලා එකලස් වේගන එනකොට නිජමතේ ඉන්න පුළුවන්. නිදිමතේ ඉනේක මේ හිත විසිරී යන්නේකේ අනිපැත. මොඳ දෙයක් නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙච්චි දේෙන් වැඩක් ගන්න නම් නිදිමත අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඒ යෝගාවචරයට තේරෙයි සමහර විටක මේ පිම්බීම හැකිලිම සංසිඳීගෙන යනකොට තමයි ඔය නිදිමත එන්නේ කියලා. ඒ නිසා පිම්බීම හැකිලිම දිගේ බහන වැඩෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ කෙලස් කැපෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ ප්‍රතිපදා ඉදිරියට යන තමයි නිදිමත එන්නේ. ඒ නිසා නිදිමතට සාදර වෙලා යන්න වෛර කරන්නේ නැතුව ඒතර තමයින්ට මේ නිදිමතට සාදර වීම නිසාම මේ පිම්බීම හැකිලිමේ වෙනස්කම් ආනබනේ පිම්බිමැකිලිම යනකොට කොහොමද? ඒකේ නිදිමතට එනකොට පිම්බිමැකිලිම ගොරෝසු ඉඳලා සියුම් වෙනවද? ප්‍රිය ඉඳලා අප්‍රිය වෙනවද? එහෙම නැත්නම් පිරිසිදුකමක ඉඳලා ඔද්දල් වෙනවද? ඔද්දල් බවක ඉඳලා පිරිසිදු වෙනවද කියලා පිම්බිමැකිලිමේ විස්තර දැක් ගන්න පුළුවන් වෙයි. එන නිදිමත අපේක්ෂා කරගෙන යන්න. එන හිත වික්ෂිප්ත වෙන එකත් අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ටික කලක සිට කරගෙන යන අයෙක්මි. මා සක්මන් කරන විට පියවර ඔසවනවා, ගෙන යනවා, තබනවා කියා මෙනෙහි කරමි. එයින් මගේ සිත යම් දුරකට සමාධිගත වෙන බව දැනේ. මනසට සිතුවිලි ගලා එන්නේ නැත. සක්මන් භාවනාව දිගටම කරගෙන යෑමට යම් උපදෙසක් දෙන්න. සක්මන් භාවනාවේ යෙදී පර්යංකයට ගොස් ආනාපාන සතිය වඩමි. ආනාපාන සතිය වඩන විට සුසුම් රැල්ල සියුම් වී නාසය තුල නූලක් ඉහළ පහළ යන වාසේ දැනේ. එයද සියුම් වී ගොස් සුසුම් රැල්ල ඊටමත් සුළු ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යසේ දැනේ. තවදුරටත් මෙනෙහි කරන විට නොදැනී යයි. එසේ සිටින විට ශරීරයේ ඊටමත් සැහැල්ලුවේ විනාඩි 15ක් 20ක් පමණ එසේ සිටීමට හැකියාව තිබේ. නැවතත් මගේ සිත සමාධියෙන් බසීවා කියා සිතන විට මනසට සිතුවිලි පහළ වේ. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් දෙන සේක්වා. තෙරුවන් සරණයි. සක්මණේ ඉස්සල්ලාම කරන්ඩ සක්මන් කරන බව දැන දැන නැත්තම් සක්මන් කරන බව වැටහෙමින් වැඩි වේලාවක් සක්මන් කිරීම තමයි ඉස්සලා කරන්නේ. ඒකට කියනවා ಗುಣ ප්‍රමාණ වශයෙන් වැඩි කරන්න කියලා. වැඩි කරගෙන යනකොට යම් මට්ටමක් පැනනට පස්සේ මේකේ ගුණාත්මක වෙනසක් තීරණය පටන් ගන්න. සක්මනේ මොකද වෙන්නේ? දිගට කරගෙන යනකොට පටන් ගන්න ස්වභාවය මැද ඒකේ වෙනස් ආකාර වලට මාරු වෙනවාද කියලා. ඒ මාරු වීම දකින්න තරම් තව සක්මන දිගට කෙරෙලා නැහැ. ඒක නිසා සක්මන පිළිබඳව ඉදිරි ගමනකට උපදේශීලනවා. උපදේශය තමයි දිගට කරන්නේ. දිගට කරන ගම සක්මන ගොරෝසු සියුම් භාවයේ, ප්‍රිය අප්‍රිය භාවයේ, දුර ලඟ වෙන භාවයේ මේ ටික දිහා හොඳට බලනාසුලුව, දක්නාසුලුව සක්මන් භාවනා කරන පරියංකේදී මගේ හිත සක්මණෙන් බසීවා කියලා කියන කක්ක ගොඩකට යාවා, කබලෙන් ලිබට පණීවා, මේ ජීවිතෙන් අපායට යාවා කියන එක තමයි. මේ කවුරු කියලා දීපුවාද මන් දන්නට. මොකද එහෙම කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මෙච්චර අමාරුවෙන් මේ කක්ක ගොඩක වගේ ඉඳපු මනසලා මේ පිරිසුත්ෙන්ට ආවට පස්සේ මගේ හිත ආය කක්ක ගොඩකට වැටේවා, මගේ හිත ආය ගිනිවලකට වැටේවා, මගේ හිත ආය අපායට වැටේවා කියලා ඉල්ලගෙන කනවනම් ඒ සංසාර බය දන්නේ නැතිකම කියලා කියතයි. එහෙම නැත්නම් මේ දීලා තියෙන උපදේශ ඉක්මවලා තමන්ගේ විශේෂේශ්‍රී ඉක්මවල කරන වැඩ කරුණාකල එහෙම කරන්න එපා. අර පිරිසුදු වෙච්ච ටික, tempat වෙච්ච ටික ප්‍රතිපදා විදිරි කිචි ආරසා කරන මිසක්කා ඒකට අකුල් හෙලන්න එපා. අපි ජීවිතය කියලා කියන්නේ මොක තමයි? ජීවිතය කියලා කියන්නේ මොකක් හරි ගොඩනැගීගෙන එනකොට අකුල් හෙලන. ඒගොල්ල අනුණ්ඩ බයිනවා, ඇත්තට බයිනවා, දෙයියන්න බයිනවා, හරයට බයිනවා, මෙයාට බයිනවා. කිසිම දෙයක් දිගට කරන්න බැරි මිනිහ තමයි පුතජනයි කියන්නේ. දිගට ඕනම දෙයක් කරන්න දියුණු වෙනවා. මට කියන්න බලුවන් කිව්වට මම දන්නව තරහ වෙනවයි කියලා.
ටිකට මිනිස්සු මරන්න ඒත් හරියනවා. එහෙම තමයි අඟුලි මාලට හරියන්නේ. 1000 පයින්කට බුදුහාමුදුරු ළඟට යන ඕනේ මොනම දෙයක් කර දිගට කරන ගියාම ඕනෙම දෙයියෙක් යටයි ඕනෙම බ්‍රහ්මික යටයි බුදුහාමුදුරුත් යටයි අපිට වෙලා තියෙන මොනම දෙයක් අදිගට කරන්න බෑ ටිකක් කරනවා ඊට පස්සේ ඒක මාරු කරනවා ඒකට තමයි පු탁 පු탁 කියලා කියන්නේ ඉතින් ඒ නිසා මේක නම් ඉතින් කියලා කරපු නිසා ඉල්ලගෙන කවු පරිප්පුවන් නිසා රාත්තල් ගන්න දන්නේ තව හොඳයි කියලාත් මට හිතර එක වෙලා අනේ මගේ හිත කක්කවලකට වැටේවා අනේ මගේ හිත කබලෙල්ලිපට වැටේවා අනේ මගේ හිත පිසුදු බහින් අපිසු බහට යාවා කියන එක නෝ ඉල්ලලදී ඉල්ලපාවේ හැබැයි අනිත් පැත්ත ලේසිනේ අනිත් පැත්තර ඔය නිකන් මගේ හිත පිසුද්දන්ට යාවා මගේ හිත කබලෙල්ලිපෙන් කබලෙට වැටේවා ඒක කරන්න බෑ මේ පැත්තට පුළුවන් ඉතින් ඒ නිසා ඒක නොකර ඉන්න එක විතරයි දෙවෙනි කොටසට දෙන්න තියෙන උපදේශය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ සිට ආනාපාන සතිය භාවනාව වඩමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය ඉතා හොඳින් නිරීක්ෂණය කරමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්ව හඳුනාගත හැක. ආශ්වාසය දිගු ලෙසත් ප්‍රාශ්වාසය කෙටි ලෙසත් දැනේ. හුස්ම ගැනීමේදී සිසිල් බවද පිටකිරීමේදී උණුසුම් බවත් දැනේ. ටික වේලාවකදී හුස්ම නොදැනී යයි. සැහැල්ලුව දැනේ. ආස්වාස රැල්ලේ මුල මැද සහ අග දැනේ. ආස්වාසය ප්‍රාස්වාසය කර දෙවැන්නට පෙර ඉතා සියුම් කාල පාරාසයක් ඇති බව දැනේ. පැයක් පමණ එකම ඉරියව්වේ සිටිය හැක. වාර 3කට වඩා සිත විසිරී නොයයි. දැන් තත්වය පර්යංක භාවනාවට වාඩි වූ සැනින් සිත එකඟ කරගත හැක. සක්මන් භාවනාවේදී පියවර 20ක් 30ක් පමණ සිත විසිරී නොයයි. බාහිර ශබ්ද කුරුළු හඬ නමුන්ගේ කටහඬ ඇසුණත් ඒවා බාධා ලෙස නොදැනේ. පියවර තැබීමේදී තද බව පොළවේ උණුසුම් හෝ සිසිල් බව දැනේ. මා ඉදිරියට භාවනාව වැඩි යුත්තේ කෙසේදයි පහදා දෙනමෙන් ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ ඉතිහාසය විස්තර කරගෙන යනකොට ආනපනේ නොදැනී ගියා ඊට සියුම්ම දන්නවා ඊට පස්සේ දෙක අතර වෙනස දන්නවයි කියලා ඒ කියන ප්‍රකාශ මං මට හිතෙනවා අභියෝග කරන්න කියලා නොදැනී ගියාට පස්සේ සියුම්ම දන්නවා සියුම්ම දන්න පස්සේ ආයේ මුලමැදාග ඔය පිළිවෙට දන්නවා නැත්නම් මුලමැදාග දැනිලා සියුම් වෙලා නොදැනී යනවාද කියන එක මේක විදියට තියෙන ක්‍රමය වෙන්න බැරිත් නැහැ. නමුත් සාමාන්‍ය සිද්ධ වෙන්නේ tempat වෙන එක අනිප්පතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ ගුරුසු ආනපානේතර ওই කියන උපරිම සියුම් භාවයට යනකොට අතරමැද සතිය කැඩෙන්නේ නැතුව සම්පූර්ණ අතගාගෙන එමණත ඉතිහාසය දැනගෙන හැම ජවනිකාවක්ම නොදකින් නැති වෙන විදියට කරගෙන යන්න. එතකොට තමන්ට වෙනදට වඩා සියුම් වින්තට වඩා වැඩි වේලාවක් වින්දට වඩා ලෑස්ටික්කින් ගියාට පස්සේ තේරෙනවා මේක මේ අත්තදා බැලීම හරහා පමණයි අපිට සියුම් ආනාපානයකට හිතේ ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ මේ ලියලා තියෙන තොරතුරු වැරදි කියලා නෙමෙයි මං කියන්නේ ඉදිරියට කරලා තියෙන අනුපිළිවෙලේ වැරද්ද නිසා පේන්න තියෙනවා නැවතත් ඒකම සිහිබුද්ධියෙන් බලනද අනුපිළිවෙල හරිගත්ත දවසේ වෙනසකට වෙනවනම් වෙන්නේ විශ්වාසය වැඩෙනවා මේ කියලා තියෙන විදියට පේනවා දැකලා තියෙන අතනින් මෙතනින් ඒ නිසා මේකටම ගරු කරලා අනිත් දවසේ ඒ වෙන සිදුවිලා එහෙම බලන්න සක්මණේදීත් පුළුවන් තරම් අර ආනපානිය නොදෙනියනෝ සිුම් වෙනවා හිස්තන පේනවා වගේ කරන සක්මන කෙරෙන සක්මනක් බවට යනකම් සක්මන් කරා ඉබේ කරන මට්ටමට යනකම් ඒ සක්මනේම වැඩි වේලාවක් කරලා කරන්නෙක් නෙවෙයි කෙරෙල දෙයක් තියා බලා ඉන්න මට්ටමට ගියාම ලබන තේ පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒක ඇතුලේ. පුදුමාකාර එකලසක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට කිට්ටු කරලා තියෙනවා. අන්නේ විදියට ආනාපානේ ගුරුසු දේශියු වෙනා වගේ ශක්මනත් අනායාසයෙන් ස්වයන් සිද්දව සිද්ද වෙන තැනට කරන්ට කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ බණ අසමින් අන්තර්ජාලයේ මගින් දී ඇති විස්තර අනුව නිවසේදී මීට පෙර භාවනාව ආරම්භ කෙලෙමි.
එහිදී ටික දිනක් යන විට විශාල පාළු ගතියක් සහ කෙනෙකුට විස්තර කළ නොහැකි තනිකමක් වැනි දෙයක් දැනෙන්නට විය. ඒ සඳහා සුදුසු කමඨණක් ගැනීමට නොහැකි වූ නිසා භාවනාව නවතා දැමීමට සිදු විය. නමුත් බුදුගුණ හා අනෙකුත් භාවනා කරන නිසා සිතේ තිබූ එම ගතිය නැතිවීමට හේතු විය. අද දින නැවත මා නවකයෙකු ලෙස දී ඇති උපදෙස් අනුව භාවනාව ආරම්භ කළෙමි. මම මෙතන සිටිනවා යන අරමුණ ඇතිව පළමුව සිරුරට අවධානය යොමු කළ අතර මුල් අවස්ථාවේ බොහෝසේ හිත පිටතට ඇදී යන්නට විය. ඉන්පසු මා සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුර මත පය වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියනගෙන විට යටිපතුලට පොළවේ ගැටෙන ස්ථාන නිරීක්ෂණය කළෙමි. පතුලේ ඉදිරිපස කොටස වෙත වැඩි අවධානයක් යොමුවනු දැනිනි. පොළවේ සීතල බවද දැනෙන්නට විය. සිත පිටතට ඇදී යන විට සිතවිල්ලක් සේ මෙනෙහි කරමින් නැවත සිත අරමුණ තුළට රැඳවීමි. ඉන්පසු නැවත පර්යංකය තුළට ගොස් භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවක් පෙරසේ භාවනාව ආරම්භ කරමින් සිටින විට සිත සංසුන් වන්නට විය. ශරීරය විශාල සැහැල්ලුවක් දැනිනි. හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළෙමි. ඒ අනුව මෙනෙහි කළෙමි. ටික වේලාවකින් කය ඉතා සංසුන් වී අත් දෙක ප්‍රදේශයේ නොදෙනී යන්නාක්සේ දැනෙන්නට විය. මෙලෙස ටික වේලාවක් සිටියෙමි. නැවත හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. වැඩිදුර භාවනාව සඳහා උපදේශක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔයාලට ලියුමේ මුල් කොටස විස්තර කරලා තියෙන විදිහට ඉන්දිස්සලා තියෙන කොටස පොඩ්ඩක් අමතක කරලා දාන්න. මෙහිදී දීලා තියෙන උපදේශติกයි මෙහිදී දීලා තියෙන කාලසටහන යනුව කරගෙන යන්න මුලදී සෑහෙන විදිහට වගේ හිත අවුල් වෙනවා. අලුත් තැනකට ගියාට පස්සේ නිදි පොළ මාරුණා වගේ ටිකක් වෙනවා. ඒකට අපි ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ. නමුත් ඒකම විශ්වාසයෙන් කරගෙන යනකොට ගහක මුල් බහින්න වගේ හිමීටෝක තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හලහපන්න හොඳයි. ඒ වෙලාවේ ගෙදරින් කෙනෙක්ව දාගන්නත් එපා. ඒ වෙලාවේ ඔය නෙළුම් රෝග ටික ඉවර වෙනකන් එහෙම පටල වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි. හැබැයි අර කලින් වෙච්ච ඔයින් ඇති සතුටක් හෝ කනගාටුවක් පැත්තක දාන්න මෙහෙල් ලැබිච්ච උපදේශ ටික කණුව කටේට කරන්නේ මේ වගේ වරින් වර තමයි කමටහන් වාර්තාව ඉදිරිපත් කරන්නේ. එතකොට තමන්ට මේ විශ්වාසයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. භවනා ක්‍රම වෙනස් කරන දෙයක් නැහැ. පින්වත් ස්වාමින් වහන්ස, අවසරයි. සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ බොහෝ සෙයින් අට්ටික සංඥාව වැඩෙනවා. ඒ ගැන විස්තර කර දෙන්න. එසේ වීම සුදිසුද කියා. කමන්නේ අට්ටික සංඥාව තමයි දිකට භාවනා කරන්න බාධාවක් නැත්තම් එහෙම නැත්නම් අට්ටික සංඥා වැඩෙද්දිත් මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගන්නේ මම ඇවිදිනවා කියන එක දැනෙනවා නම් අට්ටික සංඥා වැඩිම වාසියට ගන්න වැඩි වේලාවක් ඇවිදින බව දැනගැනීමෙන් ඇවිදින්නේ. එතකොට මේකටත් වඩා හොඳ තහවුරුවක් මේකටත් වඩා හොඳ දුරදිග ගමන යන ගමනක් හම්බ වෙයි. ඒ නිසා වැඩිච්ච අට්ටික සංඥාව බාධායි නම් හැරදාන්න අතහැරලා දාන්න. මේ සක්මන් කරන බව දැන ගැනීමට උදව්වක් වෙනවා නම් උදව්වක් වෙනවා කියලා මම අදහස් කරන්නේ මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම හිටගෙන නෙවෙයි ඉන්නේ මම නිදාගෙන නෙවෙයි මම සක්මන් කරන බව දැනගන්න මේ අට්ටික සංඥාව උදව් කරනවා නම් අට්ටික සංඥාවේ වාසිය අරගෙන දිගට සක්මන් කරන බව දැනගෙන සක්මන් කරන්න කියලා එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම ටික වේලාවක් පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. සාමාන්‍ය විදිහට හුස්ම ඉහළ පහළ ගැනීමේදී ටික වේලාවකින් බෙල්ල පිටුපස රිදෙන්නට විය. ඒ ගැන වැඩි අවධානයක් නොදක්වා දිගටම පුරුදු පරිදි ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදී සිටියත් අපහසුතාවය නිසා එතනින් නැගිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. සුළු වේලාවක් සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පළමු අපහසුතාව සියල්ල නැති වී ගියේය. පදේශත් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් කරගෙන ඉන්නකොට ඊට පස්සේ වෙන එකක් වෙනවා. ඒක කියන ඉඳගනින් කියලා. ඉඳගන්නකොට සක්මන් කරපන් කියලා. ඒ සක්මන් ගලේදී එන ලෙඩ රෝග ඔක්කොම ඉඳගත්කමන් නැති වෙනවා. ඉඳගත්කමන් ලෙඩ රෝග සියල්ල සක්මනේ නැති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ හිත අපට කෙලස් ඇති කරන්නේ.
ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපි දැනගත්තොත් බෙල්ලේ අමාරුව තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ බෙල්ලේ අමාරුව තියෙද්දි තව චිත්තක්ෂණයක් ඉන්න බැරිද කියලා බැලුවොත් තේරෙයි නැගිටතර පස්සේ අර බෙල්ලේ අමාරුව මත තියෙන සතියවත් නැති වෙනවා. ඒ නිසා බෙල්ලේ අමාරුව කියලා කියන්නේ සතිය හොඳටම තියෙන ලකුණ. ඒක දන්නවනම් ඒ විදිහට මේ කයේ වේදනා, කයි අපහසුතාව මත වෙනවා කියලා කියන්නේ හිත කයට ඇවිල්ලා. ඉතින් අපි ආපු ගමන් ඒක චෝදනාවක් කරන්න ඉරියව මාරු කරමු. ඒ නිසා සර්වඥන්තේ පැහැදිලිව කියනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැති ඉරියව මාරු කරන නිසා කියලා. අපි වැඩේම මොනවා හරි වෙච්ච ගමන් ඒකට ප්‍රතිකාරම විදියට ඉසේකක් වුණ කොට මාරු කරමු. ඒ වෙනුවට යෝගාවචරයට කියනවා වේදනාවක් තියේදී ඉරියව නැගිටින්නත් ඕනේ. තව එක චිත්තක්ෂණයක්, තව එක හුස්ම රැල්ලක් මේක දිගේ බලන්න බැරිද කියලා බැලුවොත් ඒ හුස්ම රැල්ල ඒ චිත්තක්ෂණ හුත්ත සතියෙන් ගත වෙනවා. ඉතින් අපි වෙනුවට නැගිටලා ගියාට පස්සේ අර කොහෙන් ගියාද නැහැ. ඇයි නැගිට්ටි කියලාවත් මතක නැහැ. ඉතින් ඒ නිසා මේ පැමිණෙන හැම දුකකම, මේ පැමිණෙන හැම අපහසුතාවයකම සතියට පාවඩයක් වෙනවා මේක. ඉතින් ඒ කමටහන් සුද්ධ වෙන තාක්කල් ඒ යෝගාවචරය දිගටම භාවනාවේ චෝදනා පත්‍ර ලියනවා. හැබැයි මේක දොස් කියන දෙයක් නෑ. ඒක පොඩ්ඩක් මේකේ ළමා වෘතලයක් වගේ එකක්. කමටහන් සුද්ධ කරලා දෙන්න ඕනේ බෙල්ල අමාරු තියෙනකොට. බෙල්ල අමාරු නැති වෙලාවට වැඩිය සතිය තියෙනවා. මේ බෙල්ල අමාරු ජීද්දිත් මට ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්ද? බෙල්ල අමාරු තියෙද්දි තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියන එක විතරමයි භාවනායේ කර්මස්ථානයේ දියුණුව කියලා කියන්නේ. විල්‍යමාරු කියලා කියන්නේ භාවනාවට අරියාදුවක් කරගන්න බැරි දෙයක් කියලා කිව්වොත් එදින් දිගින් දිගටම සංසාරේ තමයි. අපි මේ දෙක මේ පය බර වායර හිත පිටිකරය බෙහෙත් බඳින ඉගෙන කරන්නේ. කිසිම වෙලාවක මේ තී පැමිණිච්ච දුකකක් එක්ක මූණ දෙන ගතියක් නැහැනේ. ඒ නිසා වයසට වැඩිය නාකි වෙනවා. ඔය හැම එකක්ම ඉන්නේ සතිය තියෙන නිසා නැත්නම් සතියේ තමයි මේ පේන්නේ කියලා. මේ පැමිණිච්ච දුක පැමිණිච්ච බෙල්ලේ අමාරුව ඒ බෙල්ල අමාරු දිහා හොඳට විනාඩියක් හිටියන නැත්තම් තා පොඩ්ඩක් බැලුවා නම් බෙල්ල පොඩ උස්සප ගාවක නැතිනේ. බෙල්ල උස්සන්න ඉතින් ආයේ වෙනම ඇපිල් කෝට් එකට යන්න ඕනේ නැහනේ. ওই නඩු උසාවියේම අහන්න පුළුවන් නේ නඩුවට. මේ පාත් වෙලා තියෙන බෙල්ල පොඩක් උස්සලා බලන්න. එදිට වේදනාවක් වෙනවා. අන්න ඒ වගේ පරිේෂණ ටික කරන්න තමයි පැකිලෙනවා නම් පැකිලෙන එකට හේතුව ඉතින් තොරතුරු දන්නේ නැතිකම. ඒක ගෝලයාගේ දෝෂයක් නෙවෙයි ගුරුන්නාදගේ දෝෂයක්. ඒකටයි මේ කමට අනුසුද්ධ කරන්නේ. අනිද්දාසි බලන්නේ තේ වේදනාව තියේදී ඒකම බලන්නේ එතනම ආපු යකා එතනම එළවන මිසක්කා නැගිටලා ගිහිල්ලා සක්මන් කරන්න ගියයි කියලා කියන්නේ අපි ප්‍රශ්නෙ පැන යාම. මෙතෙක් අපි නා කියලා තියෙන ওই ප්‍රශ්නෙට. එනකොට ප්‍රශ්නයක් එහා පැත්තෙන් දාලා යනවා. මින් කවදාකවත් කොන්ද හැදෙන්නේ නැහැ. කවදාකවත් පෞරුෂත්වයක් හැදෙන්නේ නැහැ. කවදාකවත් චරිතයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් බුදුජානනාංශ අපිට කියනවා ඒ පැමිණි දුක් පැණි රහයි කියලා එකක් තියෙන සිංහලයේ වචනය. මොන හරි දුකක් ආවනම් ඒ හොඳ ගැඹුරකට යන්න හදා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ සතියෙන් ඒක මේ චිත්තක්ෂණයක් ඉවසන්ද විසල බලන්න බෙල්ල අමාරු නම් බෙල්ල ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟෙන් අහන්න දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. එයා ওই විදේශීය විදේශඥවරු කවුරුවක් අතෝ නැ බෙල්ල ගලින් කරපන්කෝ. දැන් අපි වලිගුට වාඩුණයි කියලා හිතන්නේ ඉතින් වලිග සාදා නැගිටපුවම ඉවර නියෝ කියයි. Tamange වලිගුට නිවාඩු වෙලයි. රිලවුන්ට ඕක වෙනවා රිලව් ඉසෙසෙන්ජුරු ගෙන්නනවා ඒ බලිගුඩ වාඩිලා හිටියයි කියන්නේ නැගිටලා වලිග ගසා දාලා ඉඳ ගන්න ඉවරයි මුගොවේ දිනෙක් වාඩිලා ඉන්නේ තමන්ගේ බලිගුඩ ඉති රී දෙනවා ඒකට කවුද කිව්වත් අහන්නවා නැගිටලා පොඩ්ඩ බලිග එළියට දාලා වාඩි වෙන්න බෙල්ල පාත් කරනවා අන්නවන බෙල්ල කෙලින් කරා අන්න ඒ වගේ දේවල් වලට අපිට විශාල වෙනස්කම් කෙරුවොත් අපිට අර ප්‍රශ්න තියෙන සරලකම තමල් ළඟ තියෙන උත්තරේ පැත්තක තියේදී විශාල උත්තර හොයන්නේ. ඒකෙන් සිංහලයා විනාශ වෙලා තියෙනවා. සිංහලයේ තියෙන සියලු හැකියාවන් සහ සියලු ප්‍රබව තියේදී අපි විදේශඥ හොයනවා. ඊයකා කරන්නේ මොකද්ද? අර හම්බෙන සල් ටිකෙන් කාලා මේකේ කක්ක කරලා යන එක විතරයි. ඒවට කියන්නේ පොහොර ආධාර කියලා. විශේෂඥ ආවම ඒ සල් ටිකේ හොඳට කරනවා. සත්ත පහක අපිට වෙන්නේ අර කක්ක කරන ටිකේ පොහොර ටික විතරයි අපිට තියෙන්නේ. විදේස ආධාර කියලා කියන්නේ විදේස පොහොර ආධාර. මේ කක්කටික විතරයි. අපිට මොකට ඒ කායිකවත් උපදේශයක් බෙල්ලට දෙනවන්නේ බෙල්ල කිලින් කරපං. කිලින් කළා දව චිත්තක්ෂණයක් හිටපං. ආනෝ ටික තමයි අපි මේ දවස් පහක් හයක් එක තැනක තියාන කණ්ඩු බොණ්ඩ දීලා, පැදුරක් කෙල්ල බුදියන්න දීලා උගන්වන්නේ. ඕකට කිඳිරි ගන්න දෙයක් නැහැ. ඕකට Taman තුරුමයි උත්තරේ තියෙන්නේ. අපි ඒක කට්ටිය මේකතු වෙලා ලෝකේ තියෙන ලොකුම වැඩේ විදිහට
අපි ළඟ තියෙන දැනුමෙන් අපේ උත්තර හොයන්න ගියාම අපි යනකොට යන්නේ චෝදනා කරන තත්ත්වක ඉඳලා නෙවෙයි. ඉල්ලීමිල්ලන තත්ත්වක නෙවෙයි තියෙන අපි ළඟ තියෙන හැකියාවල් ප්‍රසිද්ධියේ ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අපි අපිකේක්නාගේ යෝජනත් ක්‍රියාවත් කරලා බලන්න. ඒක නිසා බෙල්ලේ වෙනව අපෝ ඉලාවක පැමිණි දුක් පැනිරහයි එහෙම නැත්නම් ශිර දෙව් දූගේට වැඩියා කියලා මේ සතිය නේද මට මේක පෙන්ලා දෙන්නේ කිය ඒක දිගියම යන්නේ. එතකොට බෙල්ල කෙලින් කරගෙන ඒක නිවාරණය කිරීම විද්‍යාමාරු කිරීමකින් තොරව කරන්න පුළුවන් දවස තීරණාට පස්සේ තමයි තමන්ගේ කර්මස්ථානාචාරිවරය වෙනවා. ගරු ස්වාමින් වහන්ස, පර්යංකේ වාඩි වී සිටින එක වේලාවකට මස්පිඩු තද වෙන ස්වභාවයක් දැනේ. සක්මණේ ඉඳ පර්යංකයට ගිය විට ඒ තද වෙන ගතිය නොදැනී හුස්ම කෙටි හුස්මක් සහ දීර්ඝ හුස්මක් වශයෙන් දැනේ. නමුත් ආශ්වාසයේ වදින තැන නොදැනේ. මේන් ඉදිරියට යෑම සඳහා යම් උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ගරු ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී නිර්වාණයට යෑමට ලැබේවා. ඔය ඉස්සලකින් තියෙන බෙල්ලියමාරක් මේක තියෙන මාස්පිරු තද වෙනවා කියලා ඒ නිසා වාඩි වෙලාම හක්මන්ට යන්නේ නැතුව මේ මාස්පිරු තද වෙන බව දැනෙන්නේ සතියෙන් හිරියොත් විතරනේ. අපි ඔය කවුරුත් එක්කයිවරුව කෙලකෙල ඉන්න වෙලාවේදී ටෙලිෆෝන් කරගෙන ඉඳදී කවදාකවත් ඔය දැනෙන්නේ නැහැ. ටෙලිවිෂන් බල බල ඉඳදී පත්‍රය අහගෙන ඉඳදී එන්නේ නැහැ. ඒ මොකද හිත පිටනේ. හිත ආවොත් කයෙට මේ කයේ තියෙන කැක්කුම් පිපුරුම් දැනෙනවා. ඉතින් අපි ඒක මගහරවලා අපි කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ කියලා බුදුහාමුදුරු ගාහර කියලා මල් ටිකක් දීලා පොඩි කණුචිනුවක් දාලා බලනවා. මේ මල් ටික තියාන බැරිද මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මම දාන ටිකක් දෙන්නම් ඒකෙන් බැරිද දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මං දිහා ලාවට වගේ සිල් රකින්නම් බැරිද හැබැයි වේදනාව නම් බෑ. මේක මස්පිරු තද වෙන්නේ නැතුව පුළුවන්ද කියලා අහනවා. නිවන් දකින්න. අනේ බුද්ධ ඥානාචාර දුෂ්කර ක්‍රියාවම නොකර හිටියා නම් උන්දත් කියයි පැන්ඩෝල් පෙත්තක් බිල්ල බලන්න ඕක කියයි. බහම් ටිකක් ගාලා බලන්න බුදුරජාසේ කවදාකවත් අටාරින්නේ නැහැ. රජගෙදරින් බැහැලා දුෂ්කරක් පියා කරනකොට කොහොම හිතින්නේ නැද්ද? අනිතික මේ මත් පිළිතද වෙනවයි කියන කිතු ඔච්චරම නටන දෙයක් නෙවෙයිනේ මේ අපි යන ගමනේ. එයිසම් හොඳට මතක තියාගන්න ඉස්සල කෙනාගේ වෙල්ලිය අමාරු ආපෙලා මේ කෙනාගේ මත් පිළිතද වෙච්ච වෙලාව හොඳට සතිය ලැබිලා තියෙනවා. අපි සතියට කොච්චර බයද සතියට කොච්චර බයද වර්තමාන මොහොතට කොච්චර බයද කියලා බලන්න. ප්‍රශ්නේ ළඟට එන්නේ ඉස්සලා වෙන ඉරියව්වකින් මේ පයිබර් වයරට කොට මේ ඉත මේ පිටිකරහය බෙහෙත් බඳිනවා වගේ ඉසේකක් කොට කොට මාරු කරනවා වගේ ගෙදර හිටපහම කරතයිනේ. ඒකයි අපි ගෙදර යන්න කැමති. මෙහින් දැදි කරන්න දෙයක් නැහැ. මේක පුළුවන් කම බැන්න කම ඒකමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඉස්සලා කිපෙකනාගේ උත්තරේ මම මේ කියන්නේ භාවනා කරනකොට යම් වෙලාවේ ශාරීරියේ සංවේදනාවක් තදවීමක් කැක්කුමක් පිපුරුමක් ආවනම් හොඳට බලන්න මේ සතිය නිසා වෙච්ච දෙයක් නෙවෙයි නැත්නම් සතිය නිසායි මම මේක දන්නේ කියලා ඒක සතියේ ආනිසංශයක් විදියට එලඹ සිටි ගතියක් විදියට සතියෙන් ඇතිවෙච්ච ප්‍රණීත භාවයක් විදියට දකිනවනම් ඕකමයි ලෙඩ සුව කරන ගතිය. එයම ශාරීරිකට සියල්ල සුව කරන්න පුළුවන්. අපි කරලා තියෙන දොස්තර කෙනෙක් ගාඩ් කියලා බේටි අබ්බීලා ඒක නැති කරගෙන වෙන පිස්සුවක් කෙලකල ඉන්නවා. ඒස වේදනාවක් ආවනම් ඒක භාවනාවේ සතිය පිහිටව අවස්ථාව කියලා මම කියන්නේ අසීමිත වේදනාවල ගොඩක් විඳින්න කියලා. මම කියන්නේ මේට වැඩිය පොඩ්ඩක් විඳින්න ඉගෙන ගන්න කියලා. එච්චරයි. මම මහ ලොකු දෙයක් කියන්නේ. සතියේ යනවනම් අනිවාර්යයෙන්ම වේදනාව වැඩි වෙනවා. ඒක සරුවචනංශ උපමාවට දීලා තියෙන්නේ තුවාල එකට බෙහෙත් දාන තුවාලේ පෑදුවාට පස්සේ වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා. එහෙම වනමුක පාදන්නේ නැතුව බෙහෙත් දාලා වැඩක් නැහැ. එතින් සවනමුගේ පාදනකොටම අමාරුව කියලා කෑ ගහන දුරණික පටන් අරගත්තොත් බෙහෙත් ටික දාන්නත්ම් වෙන බෙහෙත් වදින්නෙත් නැහැ. ඒ නිසා සතිය පටන් ගන්නකොට ඔයගේ හිත පොඩ්ඩක් වික්ෂිප්ත වෙන ගතියක්, කයේ නුරුස්නා ගති වගේක්, එහෙම නැත්නම් අසහනකාරී ගතියක් එනවා. සිංගල බෙහෙත් ටික බීලා බලනකොට පළවෙනි බෙහෙත් පන්තියද කොහොමවත් ලෙඩ වැඩි කරනවා. ඒකේ ඉංග්‍රීසි වේදකෙම නැහැ. සිංහල වේදකෙම ප්‍රසිද්ධ කාරණාව. ඒ කියන්නේ බෙහෙත් අහලා එஞ்சාමේ දෙන්නටම කියන දෙන්නේ දැන් වැඩි එකටගෙන යනවා මේ විඳ ගන්න පුළුවන් දේවල් වලට අනවශ්‍ය මේ ප්‍රශ්න නගන්නේ නැතුව අදිෂ්ඨානේ මේකට ලෑස්ති වෙලා යන්න මේක භාවනායේ දියුණුවක් වශයෙන් සලකලා එතකොට තමන් ওই රචනෙම ලියාවි ওই විදිහට ලියන්න කන්නේ ඔයිට වැඩි හැකි සංඥාවෙන් ලියාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්ස, පරයංක භාවනාව වාඩි වී සිටිනා විට ඉන්න ඉරියව්ව ගැන වැටහීමක් ලැබුණි. උඩුකයට සිට පිහිටීමේදී
ආශ්වාසය පපු ප්‍රදේශයෙන් දැනිනි. සමහර අවස්ථාවලදී නාසයේ මුලටත් දැනිනි. ප්‍රාශ්වාසය නාසයේ කෙළවරින් උණුසුම පිටවෙනවා දැනිනි. ඒ වාගේම නිතර නිතර සිත පිට යෑමද දනි. නැවත මූල කර්මස්ථානයට සිත ගැනීමට උත්සාහ කරගනිමින් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව. ඉරියව්වට හිත තැබීමෙන් පසු වම් පාදයේ ඉදිරියට ගන්නා විට පාදවල නැමීම් දිගහැරීම් නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ඉදිරියට ගැනීමට උත්සාහවත් වන විට දකුණු කකුල ශරීරයේ බර සම්පූර්ණයෙන්ම ගැනීම නිසා වම් කකුල සැහැල්ලු වීමකින් ඉදිරියට යෑමක් දැකගතිමි. ඒ ආකාරයෙන් දකුණු වම දකුණ පියවර ඉදිරියට යෑමක් දැකගතිමි. ඒ අතරදී යටිපතුලට දැනෙන ස්පර්ශය රළු බුදු භාවය නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්ස, මෙහි යම් දෝෂයක් ඇතිනම් එය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකේ අර පළවෙනි වාක්‍යයේ තියෙනවා මගේ ඉඳගෙන කරන පරියන්කේදී මට ඉඳගෙන ඉන්න බව වැටහුණයි කියලා. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් තාම වේදනාවක් ඇවිල්ලා නැහැ, තාම වෙන චෝදනාවක් නැහැ. මගේ කයට හිත ආවයි කියලා. මේක නිවන් දකින්නට වැඩිය වටින වැඩක්. කොයි වෙලාවක හරි ඉඳගත්තට පස්සේ මගේ හිත දැන් කයට ආවයි කියලා මේ දැනෙන දේ හිත පිට ගිය දේෙන් වෙන් කරලා අඳුර ගන්නවා කියන එක නිවනම තමයි. ඒ නිසා මේ කියන වාක්‍ය දැන් මම ඉඳගත්තා මට තේරෙනවා මම දැන් ඉඳගෙන ඉන්නවායි කියලා. මෙන්න මේ වෙලාවේ හිත බුදුචානන්ච කියන මේක හිතට හොඳට අල්ලගන්න කයට හිත ආපු වෙලාවේ හැටි. මේකට කියනවා පල්ලංකම් ආභුජිත්වා කියලා. පළඟ බැඳලා වාඩිලා ඒ හිත කයට ආපු වෙලාවේ ඒක ආභෝග කරන්නයි කියලා. මගේ හිතයි කය එකට තියෙනවා. මුද සංසාර කවදාකවත් ඔය දෙවෙන්නේ නැහැ. ඔළුව කොහෙද? කඳ කොහෙද? ඔළුව හිත කොහෙද? කය කොහෙද? එතන පුත්‍ජඥය ගැරි. කොයි විලාකාරී මේ දෙන්න එකතු වෙච්ච වෙලාවක විශේෂයෙන්ම තේරෙනවා මගේ කයට හිත ආවා. අන්න ඒ චිත්තක්ෂණය ආභෝග කරන්න කියන හිතින් ගන්න කියනවා. ඕනේ අවුල් වෙච්ච වෙලාවක බලන්න අම්මා මැරිලා, ඉතගිනි ඇලකනේ, දරුවෝ මැරිලා, ඔය කොච්චර જાති වුණත් හිතට කයට හිත කයට ගන්න පුළුවන්. එතකොට අර ගත්ත වෙලාවක තියෙන සිහියෙන්, ගත්ත වෙලාවක තියෙන ආඩෙන්, ගත්ත වෙලාවක තියෙන ලාංඡනයෙන් බැලුවොත් අම්ම මැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දරුවා මැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ගෙට ගිනි ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කයට ගන්න පුළුවන්. එතකොට පේනවා මේ කයට හිත ගන්න පුළුවන් ගතිය නැති කරන කිසිම අකුසලයකට බෑ. අපි ඒක දන්නේ නැහැ. ආපු වෙලාවේ ඒක ආභෝග කරලා නැහැ. ආපු වෙලාවේ ඒක දැනගෙන නැහැ. ඒ නිසා අපි පිටිගියේ දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒ නිසා ඕනම කෙනෙක් ඇවිදිනකොට මම ඇවිදින බව දන්න වෙලාවක් හිතන නිවන කියලාම හිතන. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න වෙලාවක් හිතන නිවන කියලාම හිතන. ඒක හුතුවට හිතට වද්දාගන්න. බත් කන වෙලාවේ බත් කන බව දන්න වෙලාවක් හිතන. දත්ම දින වෙලාවේ දත්ම දින බව දන්න වෙලාවක් හිතන. ඒක හුතුවට හිතට වද්දාගන්න. හිතගෙන ඒක දැනගත්තත් ඉඳගෙන ඒක දැනගත්තත් බත් කන ඒක දැනගත්තත් දත්ම දින ඔක්කොම එකයි. පසහතිය ලැබිච්ච වෙලාවේ මොන්නේ ඉරියව්වේ හිටියත් එකම රසේ විමුක්ති රසේ දන්න මනුස්සයට ඕක නැති කරන්න මොනම කෙලෙස් කරත් බැරි බව තේරෙනවා. ඒ තියදී උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කොච්චර චෝදනා කරමින් ඉන්නවද? අනේ මට භාවනා කරන්න වෙලාවක් නැහැ. අනේ මට සතිය ලැබෙ සිටින්නේ නැහැ. අනේ මට සද්දයක් ඇහුණා. අනේ මට වේදනාවක් ආවයි කිය. ඒ නිසා බුදුජානනාතිගේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකං ආභුචිත්තා. මේ ආභුචිත්තා කියන වචනේ කයට හිත ගත්තට පස්සේ ඒ බව දන්නකම එතන තමයි බුදුරජාණන්සේගේ පළවෙනි කමඨාන. කය හිතගෙන තියෙනවා, හිතගෙන තියෙන බව දැනගන්න. දැනගන්න පුළුවන්. ඒක මේ වයසක්වත්, භාවනාවක්වත්, ඩිග්‍රී එකක්වත් මොකක්වත් ඕනේ නැහැ. ඇවිදින බව ඇවිදින වෙලාවේ දැනගන්න. යථා යථා වා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානති. යම් යම් ආකාරයකට කය විසිරී තියෙන්නේ ඒ ඒ ආකාරය දන්නවනම් ඕක තමයි භාවනාව. ඕකට මම කියන භාවනාව නෙවෙයි, ඕක නිවනමයි. අපි කටයුතු කරන්නේ මේ ශරීරයට නොදකින් කියාගන්නේ. මේ ශරීරයට ද්වේෂ කරගන්නේ, වර්තමාන මොහොතට ද්වේෂ කරගන්නේ. කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට කය ඇවිල්ලා ඒක අනෙක් නන්නතර වෙච්ච හිතවිලි වලින් වෙන් කරලා මේ වාක්‍ය වගේ කියන්න පුළුවන් නම් තමගේ හැම හැකියාවක්ම යොදන්න
ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නේ කොහොමද? දැනගත්තා මෙන්න මෙහෙමයි. හිටගෙන ඉන්නකොට හිටේ ඉන්න බව දැනගත්තා මෙන්න මෙහෙමයි. ඕනම ලෝක කෙනෙකුට කියන්න කියන්න බෑනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහිච්ච ආකාරය කාටවත් කියන්න බෑ. හැබැයි ඒක දන්නවා. ඒක අත්දකින්නවා. එහෙලි කරන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. ඒ තරම්ම පරමාර්ථ ධර්මයක් මේ කතා කරන්නේ. ඒක හෙලි කරගන්න බැරි උනායි කියලා අගේ අඩුවෙන්නේ අහගෙන ඉන්න එකන දන්න මනසට වැටහිලා තියෙනවා කියලා. ඒක හෙලි කරන්න ගන්න උත්සාහයට අපි කියන්නේ උරතලේ කියලා. බබෙක් නිකන් කියන්න උත්සාහ කරනවා දන්න වචන වලින් කියවෙන්නේ නැහැ. හැබැයි ඒක දෝෂයක් නෙවෙයි. ඒ නිසා කොයි වෙලාවක හරි බලන්න වාඩි වෙලා දැන් මම වාඩි වෙලා ඉන්නවා. ඒක වැටහෙනකොට ඒක කාටද කියන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක වටිනා ගමන් නැහැ. ඒක අබුදුහාමුදුරුවෝ කියන්නේ. ඇවිදිනකොට දැනගන්න ඇවිදිනවයි කියලා. හිත දත්මදිනකොට දන්නව දත්මදිනවයි කියලා. බත් කනකොට දන්නවනම් බත් කට දන්නවයි කියලා. ඒකේ වார்த்தාවට ඇතුල් කරනවා නම් කමඨාන් වார்த்தාවට පැහැදිලිව පේනවා මෙහා ත්‍රි හේතුක ප්‍රතිසන්දි මෙහාට දසපාරමිතා පිරලා තියෙනවා. කියපු ගමන් ටක් ගාලා අල්ලනවා. අර තින්ත පොන කඩදාසියකට තින්ත ටිකක් දැම්ම වගේ අල්ලනවා. එහෙම නැත්නම් මෙයා කියන මම ගෑනු කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මම කතෝලික කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මට අරක නැහැ නේ ස්වාමීන් වහන්සේ මට මේක නැහැ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බදන් ගන්න බෑ කියලා. දින කණපින්දන් සේරම මේ කමඨාන සුද්ධ විල නැති නිසා වෙන දෙයක්. ඒ නිසා මේ ලියපෙකන ගෙන්න උදි ඉස්සරහට තබාගන්න. කැමතිද මේ ලියපෙකන අත උසන්න? කියෝ බලන්න මේ ඉඳගෙන හිටගෙන ඉන්නකොට ඉඳගෙන බය වැටෙච්ච ආකාරය අනික් අයට පොඩ්ඩක් ඔය මයික් එක දෙන්න ඕන. මේක නම් තියෙන්නේ. එන ඉඳ වෙනවා ඉස්සරහට උතෙන්. ඉඳගෙන අය වාක්‍යයක් කියවන්නකො. නැත්නම් ඉත අනම්මනම් කතා කරිනවා. එතකොට මට බයින් හිතෙනවා. අනේ ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බය වැටහීම අනික් අය වෙනුවෙන් පොඩි පාපෝච්චාරණයක් කරන්න බෑ. ඉනා වෙන්න කියලා නෙවෙයි කිව්වේ කියන්න කියලා. එක්සන්ස මේ ඉරියව්ව මොකද්ද ඉන්න විදිය ඒක තමයි වැටහිම මට ආවේ. හරි ඒ ටික තියනවා ලියුමේ මම කියන පොඩ්ඩක් තව දෙන්න කියලා අපිට තව මේක පිළිබඳව විස්තර ටිකක් ඒක පිළිබඳව විශේෂණ පද ටිකක් ඒක පිළිබඳව විස්තර විභාගයක් මේ අනික් කට්ටියගේ ඇස්සරෙන්ද. සන්නස දැන් කකුල් අතපය කොයි විදියද කොයි ආකාරයෙන්ද තියෙන්නේ කය කොයි ආකාරයෙන්ද තියෙන්නේ අත මන් තියාගෙන හිටියා නම් ඒ තමයි ඉරියව්ව කියලා මම මෙහෙම කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්න බවෙන් මෙන්න මේ විදියට වෙනස් වුණා කියලා කිව්වොත් කොහොමද කියන්නේ එහෙමයි කොහොමද කියන්නේ ඉඳගෙන ඉන්න බව තමයි දැක්ක ඊට පස්සේ හරි ඒක තේරෙන්නේ ඇයි මම කිව්වට ඔක අනිකනකොට කියන්නේ මම හිටගෙන ඉන්නකොට නම් මට බර වැටෙන්නේ දෙපතුල් දෙකට දැන් බර වැටෙන්නේ කොහටද මම ඉඳගෙන ඉන්නකොට මගේ ශරීරයේ පිටිපස්සට තමයි දැනෙන්නේ. එතකොට මම ඇවිදිනකොට අත් දෙක මෙහෙමයි තියෙන්නේ. මගේ දැන් අත් දෙක තියෙන්නේ මෙහෙමයි. අර හිටගෙන ඉන්න එකට සාපේක්ෂව ඇවිදිනකට සාපේක්ෂව කියමනින් තමයි අපි මේ සාපේක්ෂතාවයේ හරහා තමයි මේ දැනුම අපි සංනිවේදනය කරන්නේ. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පොත ලියනකොට කිව්වා මම ආශ්වාසය කරනකොට තමයි අපි කියනවා නාසිකාග්‍රේ සීතලක් වැටුණා. එතකොට යාට තේරෙනවා නම් මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා ලොකු දැනුවන්නේ ආශාසල ප්‍රශ්වාසය නෙවෙයි. දැන් ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම ඇවිදිනව නෙවෙයි කියලා ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම හිටගෙන නෙවෙයි කියලා ඒ වැටහීම අපි සාපේක්ෂව කියනවා හිටගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ අතන කකුල් දෙක මෙහෙමයි. දැන් මම ඉඳගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ මෙතන අත් දෙක මෙහෙමයි. හුස්මෙද වම දකුණේද කියලා අන්නේ විස්තර ටික කිව්වනම් නිවන් දකින්නවා කියන කෙච්චර අමාරු නැහැ. ඒකේ මන් දන්නේ මම මෙහෙම කිව්වට මේක සංනිවේදයට වෙනවාද කියලා. එනිසා අපි නිදා ගන්න කියන්නේ කනවා. නිදා ගන්න කියන පස්සේ අපි දැනගන්න එපා මම දැන් ඉඳගෙන නෙවෙයි මං හිටගෙන නෙවෙයි මං ඇවිදිනා නෙවෙයි. කොහොමද දැන් නිදා ගන්න බා? ඒතර දැන් ওই කියපු විස්තර ටික හරහා කියන්න බුණ මං ඇඟ හරහා වෙලා තියෙනවා. මගේ මේ ඇලේ මට බර වැටලා තියෙනවා. එහෙම නැත්නම් මං උඩු බැල්ලෙන් ඉන්නේ. ඒතර බර වැටෙන්නේ මෙහෙමයි. කියලා මේ ස්පර්ශ වෙන තැන ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින ඉඳා ගන්න හැටියට වෙනස් වෙනවනේ. අන්නේ ටික විස්තර කරා නම් කවුරුවත් කියාවිද එහෙම නැහැ කියලා. දේවියකේ දවිට කියන්නේ නැහැ නේ ඔබ එහෙම නෙවෙයි හිටිය කියලා. බ්‍රහ්මෙක්කේ ඉර කාට කියන්න පුළුවන්. ඒකනේ පරම සත්‍ය කියන්නේ. ඒකනේ කියන්නේ අත්පනා පිට සත්‍ය කියලා. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බලන්න වැටුණා. ඊට පස්සේ දෙන එක වගකීමයි නිවන් දකින්න තියෙන්නේ. ඉන්නේ ඉතියා වේක දැනගත්තාට නිවන්.
එහෙමයි සන්නස. දැන් ඉරියව් මාරු කරනකොට නිදාගෙන ඉන්නකොටත් ඒ නිදාගෙන ඉන්නවා කියන එක ඒ ඉන්න පැත්ත හැටියට උඟක් කාලවට වැටහීමක් එනවා. ඒ නිදා ගන්නකොටත් ආස්වාස් ප්‍රාස්වාසය ගැන මෙනෙහි කරනකොට ඒකත් වැටහෙනවා. ඒක පුළුවන් තරම් වාර්තාවට දාන්න. ඒක ලිවෙලා ඉතාම සුන්දර තැනක්. ඒ වගේම ඉතාමත්ම ඕජාව තියෙන තැනක් බුදුරජාණන් සඳහන් කරනවා. ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන ඉරියාපත සංදි. හිතගෙන ඉඳලා ඉඳ ගන්න හැටි. ඉඳගෙන ඉඳලා හිත ගන්න හැටි විස්තර කරන්න පුළුවන් නම් ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය නෙවෙයි. සතිය කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳින්න බව දාන්න. ඉඳගෙන ඉලා හිත ගන්නකොට ඒ ඉරියව්වේ මේ ඊටවට මාරු වෙන හැම ජවනිකාවක්ම ලස්සන කියන්න පුළුවන් නම් thin sliding of time කියලා හරියට කාටුන් චිත්‍රයක් වගේ මේ වෙනස් වෙන එක දකින්නවනම් ඉඳගෙන ඉලා හිත ගත්තා කියලා සතිය කැඩෙන්නේ නැහැ. ඉඳගෙන ඉඳ ගත්තා කියලා සතිය කැඩෙන්නේත් නැහැ. දැන් අපිට එහෙම නෙවෙයි වතුර දහහක් අදලා කලී බින්ද වගේ ඉඳගෙන නැගිටපු ගා ඕන් සතිය ඉවරයි. ඊට පස්සේ ආයෙත් අටමනවා වෙනමම ගිහිල්ලා සක්මයි. නැවතත් ඉරියාපත සංදිස්ථානේ බලලා නැගිටිනවා නම් අර වඩලගත්ත තැනින් දැන් මං හිතියේ මෙහෙමයි. ඔන්න මං නැගිටින්න හිතනවා. ඔන්න මං නැගිටින්නේ හැටි කියලා ඒ හැම අංශුවක් ඒවට කියන්නේ ඉරියාපත සංදි කියලා කුඩා අණු කුඩා කොටස් ටිකක් ගියා බලලා නැගිට්ටොත් SMS එනවා නිකන්. Slowly, mindfully, silently. වැඩි වෙනවා නිකන් නැවතිල්ලේ සද්ද වෙරන්න බෑ. සද්ද වුණා නම් ඒ කියන්නේ සටපඩට. සතියේ එතන යෝගාචර මේ ඉඳගෙන නැගිට්ටයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතනවා ගෙදර ගියයි කියලා. භාවනා මධ්‍යස්ථානයෙන් ගෙදර ගියයි කියලා. ඒත් ඔය මොඩයා හෝ මොඩිම නේතනත් ඉන්නේ. පරිසරය වෙනස් වුණාට සත්‍ය කැඩෙන්න ඕන ගමන් නැහැ. අපි මෙහෙදි අල්ලලා දෙනවා. අල්ලලා දීලා කියනවා අරගත්ත එක ඉරියව් මාරු වෙන වෙලාවේ ඉරියව්වේ අල්ලලා ඉරියව් මාරු වෙන වෙලාවේ අල්ලන්න කියලා. ඉරියව්වේ ඇල්ලීමට සතිය කියලා කියනවා. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන වෙලාවේදී ඉරියව්වට සංදිවල පවත්තර සතියට කියනවා සම්පජඤ්ඤය කියලා. සතිපට්ඨාන සම්පජඤ්ඤ පබ්බේ දිනේ අත දිගානකොට නවනකොට ඉස්සර බලනකොට පැත්ත බලනකොට කතා කරනකොට ඒන කුංචු කුංචි ඉරියව්වට සංදිවල හොඳ වෙනසක් සහිතව බලන්න. ඉතින් මේක තේරුම් ගන්න මේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරුම් ගන්න. ඒක හරිම ලස්සන වැඩේ. මේ නාකින්ට වැඩිය පොඩි උන්ට ටක් ගන්නකොට තේරෙනවා. සතිපාසලට ගිහිල්ලා කාටට කිව්වොත් එහෙම හරි ඔක්කොල විනාඩි පහකට වාඩි වෙලා මම දැන් මොනවක්වත් කරන්න නැතුව ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා ඉතුම් කෑ ගහනවා දඟල්නවා අනම්මනම් කරනවා ඒක ඉතින් අහන්න දෙයක් නැහැ නේ මේ නාකිත් එහෙම නම් පොඩි උන් ගැන කොහොමද කතා කරන්නේ ඊට පස්සේ ඇහුවොත් එහෙම කොහොමද දන්නේ කියලා ඒ කියන කියමන මේ ළඟදී මට ලියුමක් එවුවා අවුරුදු 7ක කෙල්ලක් මේ මෙල්බන් වල ඉඳලා ඉංග්‍රීසියෙන් ලියන්නේ අනේ සාරච් මං එක දවසක් ගියා සතිපාසලට මෙල්බන් වල හරි ලස්සනට කරනවා මෙල්බන් වල ගියාට පස්සේ මේ සතිය කියන එක මට කියලා දුන්නා ඊට පස්සේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බා දැනගන්න ඉගුවා මට මේ රැයට නිහිරින් බය වෙනවා ස්වාමීන් වහන්සේ ඒකේ දේවල් වෙනවා මට හරි කරදරේ මං ඊට පස්සේ නිදාගත්තා ඉගුවා සතිය මට හොඳට තේරුණා ඉගුවා දැන් බය වෙන්නේ නැහැ මොනවත් වෙන්නේ නැහැ ස්වා යටින් ලීලා තියෙනවා මට නිින්ද ගිල්ලා තියෙන බව දැන් මං දන්නවලු කාටද පුළුවන් දැනගන්න නිින්ද ගියාට පස්සේ මට දැන් නිින්ද ගියයි කියලා කි ඇත්ත කියනවද නැද්ද මන් දන්නේ අවුරුදු 7ක කෙල්ලක් ලියන්නේ ඉඳගතර වශයෙන් මන් දැන් දන්නවලු මම හිතන මට නිින්ද ගිල්ල තියෙන්නේ කියලා අපි දන්න විදිහට නිින්ද ගියාට පස්සේ දැනගන්න බෑ ඒක නිසා මේ අද්දකිය හැකි අස්පනා අපිට මේ තියෙන දේ ප්‍රකාශ කරන්නේ නැතිකම තමයි සංසාරිකය ඒ දේ විස්තර කරන්නේ ඉඳගත්තාම ඉඳගත්තු බව සාති කරන්නේ කොහොමද ආස්වාද කරනවාද ප්‍රසවාසයෙන් නෙවෙයි කියලා දන්නේ කොහොමද අවිජිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද ඕන ටික විස්තර ලියන්න එතකොට මම හිතනවා දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට බොහොම ඉක්මනට අපිට යන්න පුළුවන් මේ ගමන. දැන් සම්න්ස ඒකේ දෙවෙනි සක්මනේ කොටස සක්මණේත් විස්තර දිනවා මේ විදිහට සක්මන් කරන වෙලාවේ යම් විදියට තමයි දන්නවන් දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ පතුලටයි බර වැටෙන්නේ කියලා උයින් එහාට මොකක්වත් නැහැ සක්මණේ. 100ක් වලකුල් ලැබෙනවා කොච්චර වෙලා ඒක කරන්න පුළුවන්ද බලන්න. මේ තියෙන්නේ බර වැටලා තියෙන පස්සට නෙවෙයි. බර වැටලා තියෙන පය දෙකට. ආන්න ඒක දැනගෙන යන්න පුළුවන් නම් මොනවත්ක්ම නැහැ සක්මණේට මං කියන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මණ ඔය මොනවත්ක්ම ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉඳගෙන නෙවෙයි. පිනිවා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. අපි අනකොට වෙන්ද බලන පය දාච්ච බල්ල වගේ නෙදුවන්නේ. හැම වෙලාවෙම කෝච්චියට දూరు. කිසිම දෙයක් මේ ඇවිදින වෙලාව ඇවිදින බව දන්නේ නැහැ. ඉතින් පය හැප්පෙනවා.
අහල බලින් මිනිසුන්ට කැංගේ හැප්පෙනවා. ඇවිදින කොට ඇවිදින බව දන්නවනම් හරි සුන්දරයි. ඒක දිගට කරනකොට ඊටත් වැඩිය සුන්දරයි. ඒකයි පුත්‍රජාන හිමිගේ ගමන. ඒ සිනිද්දා තේල දහරාව, සිඳු තෙල් දහරාවක් වගේ ඉරියාපත පැවැත්වීම. ඒ මොකද සම්පූර්ණ ස්වභාවික වැඩේ යනවා. කිසිම රඟපෑමක් නැහැ. ඒ 100ක් දන්නවා පුත්‍රජාන හිමිගේ. මේ කරන වැඩේ. ඔච්චරයි බුදු වෙනවා කියන්නේ. අපි කොහොමද කියන්නේ මේ දුව හරියට ඉන්නවද කියලා බලනවා මහත්යට වතුර ටික හම්බුණාද කියලා බලනවා නෝනා කොහෙද කියලා බලනවා අරයාගේ මෑගේ කොන්තරත් කරන ඉඳලා වැරිලා ගිහිල්ලා ඔය මහත්ය නැහැ ඊගා මහත්ය හම්බෙච්චාම ඊගාව ලෝකේ මේ මහත්ය ඉන්න බවක්වත් මතක නැහැ. ඒ නිසා මම කියනවා be mindful mind your own business කියලා. තමන්ගේ වැඩක් බලාගනින් මේ අනුන්ගේ වැඩ බලන් ගිහිල්ලා කෙලවර කරන්න බෑ තමන්ගේ කවත් කරන්න බෑ. ඒ නිසා සක්මන ගැන අහුවත් ඔච්චර තමයි කියන්නේ. මයික් එක දීපු දැන් ඇති හිතේ තියාගෙන හිටියා. තෝරගත් අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මාහට භාවනාවේදී සිත එක්තෙන් කරගැනීමේදී මුලින්ම අපහසු වුණත් එපා වුණත් පසුව නැවතත් හිසිත හුස්ම රැල්ල දෙස බලන විටදී මගේ ශරීරයේ ලේ ගමන් කරන ආකාරය දැනුණා. පසුව සිත වෙනස් වුවද නැවතත් ශරීරයේ ලේ ගමනය දැනුණා. ටික වේලාවකින් ඒ නොදැනී ගියා. ශරීරයේ වැළෙන ස්වභාවයක් දැනුණා. එයත් නැතිව ගියා. මට මෙය පහදා දෙන්න. ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි. අපි සතිමත් තුනත් නැත්ත් ලේ ගමන් කරනවා. එනිසා මේ ගමන් කරන ලේ සතිය පිහිටවා ගැනීමට උපකාරයක් කරුවා නම් ජීවත් වෙනවා යියේ. නැත්නම් මේ කොච්චර ලේ ගමන් කරත් ඒකවත් දැන තවරුදු 100ක් මේ ලෝකේ ජීවත් වුණාට ඕල්මනක් විතරයි. ජීවත් වෙලා නැහැ. උස්ම ගන්නවලු කෝටි 13ක්. මිනිස්සේ කවුරු 100ක් ඉන්නකොට. ඉතින් අපි මේ වෙනකොට උස්ම ගන්න පාතේ තියා කෝටි කීයක් ගත්තද කියලාවත් දන්නේ නැහැ. මැරෙන්න තව කොච්චර කෝටි ගණක් ගන්නවද? මැරෙන වෙලාවදී කියනවා නේ තව උස්මක් දෙන්න මට දෙකක් දෙන්න කියලා මැරෙන්න කෑ ගහනවා. දැන් කෝටි ගණනවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගත්තද නේද උස්ම ගන්න. ඒක අපි පෙරපිල පෙරකල පිනකට හම්බෙච්ච එක. මේ හම්බෙච්ච උස්මට සතිය පිහිටුවා නා ඒ දඩුව කැඩුම වෙන මොනක්වත් නැහැ නේ. ඒ පිහිටෙවමදී පිටලා ඔය සියලු ලෝකේ හම්බ කරපු දේවල් වලට වැඩිය මට හුස්ම දෙකක් සතියෙන් ගන්න පුළුවන් වුණා. හුස්ම තුනක් සතියෙන් ගන්න පුළුවන් වුණා කියලා ඒක ඉහෙළම තැනක තියලා කතා කරනවා. ඉතින් බුදු වෙනවා කියන්නේ කමාරු නැහැ. ඔය දානට ආපු කණ්ඩායමකින් මම අහුව භාවනා කරනවාද කියලා ඒක එක්කත් භාවනා කරන්නේ නැහැ. ඉතින් මං කෝ ඕගොල්ලෝ දාන දෙල යනවා. අපිට තල කරනවා අපි ඕගොල්ලන් කිසිම තල කිල්ලක් කරන්නේ නැහැ අවුරුදු 40ක් අපි නැහැ ඕගොල්ලන්ට දැන් 50ක් නැහැ ඕගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට තලගුවාට බුරියෙන් උඩ කැලේට තල කරන්නේ නැහැ කීනෝට එකම කෙනෙක් කිව්වා මං ටිකක් බාගන කරලා තියෙනවා මං කිව්වා ඇති අම්මා උඹවත් අඩු ගන්න හිටියා නැත්නම් අපායට ගියා නම් තීරම යම්ම පල්ලන්ට බාර දෙනවා අර ගිනි වතුරකට ඔබනවා කටුපුකල දිගේ ඉහළ බලට හරි එතෙන් මං කිව්වා අම්මට පුළුවන් නම් කියපන්කෝ අම්මා බලත් එක්ක ආපු මොඩියන්න මොකද්ද භාවනා කියලා අම්මා වෙහුලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එච්චර කියලා දෙන්නම් මන් දන්නේ මම දන්න ටික කියපන් මොකද මං කිව්වට ගණන් ගන්න නැහැ දැන් මං අරන් යහමුදු කෙනෙක් අවුරුද්දක් 40ක් කියලා ඉතින් හාමුදුරන් නම් මොකද්ද භාවනා කරන අපිට එහෙමද බබා හම්බෙන්න දුවට සීනි ගණන් පොල් ගණන් එවුවනේ කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මං කො මේ අම්මගේ කරබන කියපන් ගියා ඒ අම්මා කියපු කතාව මම මේ කියන්න හදන්නේ ඒ අම්මා කියනවා ගමේ පන්තිලේ හාමුදුරුවෝ කිව්වලු උ කොච්චර අපි හැමේ පන්තිලේ හාමුදුරන්ට බැන්නත් අම්මා දවසට මලක් කිමින තරම් එක හුස්මක් ගනින් සතියෙන් කියලා අමාරුද ඒකටත් පේ වෙන්න ඕනේද කිරිපැංගුලි නාන්න ඕනේද එක හුස්මක් ගනින් මලක් කිමින තරමට ඉතින් මං තාම ඒ අම්මා කියපු කතාව තාම කියන මං දන්නේ කවුද හාමුදුරුවෝ කියලා ඉතින් ඒ වගේ එක හුස්මක් ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න ඌ කල්ලල දුන්නා ඊපස්සේ දෙකක් ගන්න කියන එක ලීසි දෙකක් ගත්ත නම් තුනක් ගන්න කියන එක ලීසි ඒක නොගන්න කරන කතා ටික විපරතාවපත් බල්ලුවත් කන්නේ ඒ තරම් අපිට මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනේ පැත්තක තියලා අපි මොනවද මේ ලුක් කරගන්න හදන්නේ අපි කියනවා හුස්මක් ගන්න බෑ ඇඟේ ලේ දුවන බවවත් දන්නේ නැහැ හැබැයි ලේ දුවනවා
ගැටි දැනගත්තත් නේද ලේ දුවනවා. හුස්ම ගත්තත් නේද දැනගත්තත් නේද හුස්ම ගන්නවා. මේ එක හුස්මක් එක්ක යාළු වෙන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පුරදෙන දෙකක් එක්ක යාළු වෙන්න. ඒ විතරක් නෙදි තව එක්කුට කියලා දෙන්න මේ මැරෙන්න ඉස්සලා. මේ හුස්ම ගන්නකොට පොඩ්ඩක් තී බුද්ධියෙන් ගනින්කෝ. ඩක්කු මුක්කේ දුවනවා හුස්ම ටිකක් ගන්න විදිය නැතු ඒකල හහ කාල මැරලා යනවා heart attack කියයි stroke කියයි cholesterol කියයි මල්ල කොලං ඉන්නදී හුස්ම ගන්න එක ගැන කතා කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඒක නම් උස්සස්ම කුසලයේ කියලා කියන්නේ. ඉතින් ඒ අපි නොගෙන ඉන්නවට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ නැහැ නේ හුස්ම වගේ වෙන්නේත් නැහැ ලේගමන් කිරීම වගේ වෙන්නේත් නැහැ. ඒක නිතරම කරනවා. අන්න ඒක කර්මස්ථානයක් කරගන්න. ඒක අරමුණක් කරගන්න කරනකොට තේරෙයි අපි කරන්න බැරි මොකද මේ ලෝකේ තියෙන මොනවදෝ එකක් අපි ලොක් කරගන්න. මේ අපි එනකොට දන්නේ වනේ මේ මේ. මේ ආවට පස්සේ අල්ලගත්ත මොකක් හරි ගැරන්ටි කුණක් අල්ලගෙන හුස්ම ටික ගන්න බෑ. ලිගමන් කරන බව දැනගන්න බෑ. ඒකල කියනවා භාවනා කරපු නිසායි ලිගමන් කරන්න කියන වගේ කියන්න දැන් නෑ පිස්සුද. උගල භාවනා නොකර ලිගමන් කරනවා. ටික කරදරයකට ගන්න එපා. ඒක වාසියට අරගන්න ඉදිරියට යන්න. ඒ නිසා මන්ටි අසරෙන් කතා කරුවෙන්නේ නැති එකට කමන්නේ. ලිඛිත පස්ස සමර්ථයි අපි යන්න හදනවා. එහෙමනම් පැයක විතර සක්මන් භාවනාවකට ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. ඊට ඉස්සෙල්ලා කාට හරි තියෙනවද වෙන මොනවාරි මේ මතක් කරන්න කියන කාරණා? නැහැ තියෙනවා නම් අත උස්සන්න නැත්නම් අපි මෙතනින් සැසිවාරය සමාප්ත. ගරුනි ස්වාමීන් වහන්සේ මට මම කවදාවත් භාවනාවලට ගිහලා නැහැ. අද තමයි පළමුවෙන්ම ආවේ. මම නිකම් විනාඩි දෙකක් තුනක වගේ භාවනාවක් කරොත් මිසක් මට දිගටම භාවනා කරන්න බෑ. සිතවිලි ගොඩ එනවා. ඉතින් අද තමයි මම මේ පළමුවෙන්ම ආවේ මේ වගේ භාවනාවකට. මම උත්සාහ ගන්නවා මට කරගන්න බැරි වුණා. ඒත් එක මොහොතකදී කපාටුන් තදගතියක් ආවා. ඊට පස්සේ එහෙමම නැතුව ගියා. ඊට පස්සේ ආය උත්සාහ කරා කොහොමවත් කරගන්නම බැරුව ගියා මට. දෙරපු උත්සාහය මොකද්ද කියලා කියන්නේ එතකොට මට හිතා ගන්න ඕන. හුස්ම ඉහළ පහළ ගන්න එක කරනකොට නිකන් එකපාරට ඇඟට තද ගතියක් ආවා. නෑ නෑ හුස්ම ඉහළ පහළ ගන්න එකට උත්සාහ කරන්න ඕනේ නිරුත්සාහයෙන් හුස්ම ගන්නවලු. නිකන් ඒ හුස්ම ගන්න ඇරලා මම එක දිහා බලාගෙන ඉන්නකොට චුට්ට විනාඩියක් විතර වගේ. නේ. එතකොට මොකද්ද උත්සාහ කිරීම මොකටද? හිත එකතෙන් කරගන්න. නෑ නෑ ඒක ඊටම කරන එක නෙමෙයි දැන් තියෙන හුස්ම දිහා බලන එක නිදි කරන්න තියෙන්නේ. හිත එකතෙන් කරනවා කියන එක ඒකේ ඵලයක්. ඒක බලාපොරොත්තු වෙන්න එපා. හුස්ම දිහා බලන්නේ ඉන්න උත්සාහ කරන්න ඕනේ දැන්. දැන් මට භාවනාවට කරන්න කියන්නේ හුස්ම ගන්න දිහා බලාගෙන ඉන්න කියලා කියන නිසා. හරි ඒකට උත්සාහ කරන්න ඕනේද කියලා මං අහන්නේ. හුස්ම මේ කවුරු හරි මයි ඉතරක් නටනට යනවා. මං ඒක දිහා බලන්නේ මම නටන්න ඕනේ නෑ. නෑ දැන් මම අහලා තියෙනවා මේ. හරි හරි ඒක හරි ඔක්කොම හරි මම කියන්න දන්නේ අපි මේ හම්බුච්ච වෙලා මම මේ කතා කරන්නේ අහලා තියෙන ඉබයි පරණ ඔක්කොම දාන්න. හුස්ම ගන්න යන්න එපා. හුස්ම ගත්තාල ඒ කමං කිරීම හුස්ම කිරීම නිකන් දෙන දෙයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. මේක දිහා මොනවත් නොකර ඉන්න නේද තියෙන්නේ භාවනා කරනවයි කියලා. ඒ නිසා උත්සාහ කෙරුවොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. උත්සාහ කරන්න අවුල් වෙන නිසා ඒක ඇත්ත. අපිට අලුතෙන් කවුරුහක් දැකපුවාම හිත ටිකක් කෝල වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒකට අනුකම්පා කරන්න. ඒකල බලන්න අනායාතයෙන් හුස්ම ගන්නවා. අපි නිදාගෙන ඉච්චත් හුස්ම ගන්න. පොල් ගන්නකොටත් හුස්ම ගන්න. පලාදීන උඩට හුස්ම ගන්න. ඕකට ප්‍රශ්න නැන්නේ. මේ හුස්ම දිහා බලන එක ඔච්චර අමාරුද කියන්නේ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ කියන්නේ. අහලා තේන විදිහට කරන්න කිව්වේ. නෑ බෑ. ඒකට මට කරන්න දෙයක් නෑ. මම මේ කියන්නේ ඇහෙනවා. මං කියන එක ඇහෙනවනේ. ඉච්චරයි. හොඳට පටලව වාඩි වෙන්න ඉරියව් වෙනස් කරන්න නැති වෙන්න පුළුවන් ඉතින් විනාඩියක් කීපයක් ඉන්න. ඒ කියන්නේ කය වෙනස් කරන්න නැති වෙන්න පුළුවන්. ඒක කරා බලන්න මොකද වෙන්නේ? හුස්ම බේන්න තේ ප්‍රශ්න නෑ. පේනවා නම් බලන්න. මොකද මේක අනායාසයෙන් වෙන එක දිහා බලන එක විතරයි භාවනාව කියන්නේ. යමක් කරනවා නම් ඒක භාවනාවක් වෙන්නේ. හැබැයි මේට වෙඩි ටිකක් වෙනසක් වෙන්නේ. යක්මදී මොකද දුක් කරනවා. කරන ගමන් බලනවා. ඒ නිසා මේ කතා කරන්නේ පරියන් කියන නිසා වාදයෙන්ම කියන්න පුළුවන්. තටමැව්වොත් භාවනාවක් වෙන්නේ නැහැ. අපිට මේ යන දේ දිහා බලන් ඉන්න බෑ. මොකද ඒ තරම් අපේ ජීවිතය කියන්නේ තටමිල්ල. ජීවිතය කියන්නේ අනවශ්‍ය විදිහට පොරකෑමනක්. යන දේ යන විදිහට බලන්න බෑ. ඒකට වෙන්නම බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕන. පහළ කියන්නේ පෙරකල පිනකට මනුෂකම හම්බුනේ මොනවාක්වත් නොකර ඉන්න බලපන්. කයෙන් හිතේ කයෙන් වචනේ ඒකල හිත යොමු කරන්න සබහා සිද්ධ වෙන දෙයක ඒක ලේක විස්තර කරන්න නිවන් කියන්නේ එච්චරයි.
එනිසා අනිත් දවසේ ගිහිල්ලා හිත උත්සාහ කරනවා කරන්න අයින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් හැටිනේ. මතක තියාගන්න මේ හුස්ම ගැනීම උත්සාහ කරන්නත් එපා. බලනවා කියන්නේ උත්සාහ කරන වැඩක් නෙමෙයි. හුස්ම දියා හුස්ම බේන්නේ නැත්තම් නෑ. ඒකට ඉස්සලා මේ උපාධකම්ම කිව්වගේ ඉඳගෙන ඉන්න හැටි පෙනේනේ. නැත්තම් මොනවා හරි දෙකින් එහෙනම් තාරිස්ලක් කෙනෙක් වගේ ලේ ගමනේ පෙනේ නේ. එහෙම තමයි කියන තදවීම පෙනේ මොනවා හරි පේනවා. පේනවා ෂුවර්. ඒක ඇයි දෙකක් නැහැ. එච්චරයි මොකක්වත් පිටිපස්සේ යන්න එපා. දැන් මම මේම කියනකොට සාන්තියක්ද ඇති වෙන්නේ නැත්නම් නිකන් මේ තල්ලත්තට බොරළු ගන්නා වගේද තියෙන්නේ. ඔව් හස්සෙට ගොඩක් තින් මට ඒක අවබෝධ කරලා දුන්නට. හරි. එහෙනම් අපි යනවා ධක්මං කරා. සිට දෙනාදම තෙරුවන් සරණයි.